නීති විරෝධී ලෙස ගවයන් 4 දිනක ප්‍රවාහනය කළ ලොරි රථය පානදුර පල්ලිය මුල්ල කොටුපොළ පාර ප්‍රදේශයේදී පරීක්ෂා කෙරුණා. එහි සිටි පුත්කලෙන් පොලිසිය සමග පොරබැදීමක් සිදු කර ඇති අතර එහිදී පොලිස් නිලධාරියෙකු ළඟ තිබූ ගිනියවැය ක්‍රියාත්මක වීමෙන් ලොරි රථයේ වියදුරු තුවාල ලැබුවා. එම අවස්ථාව වන විට ලොරි රථයේ සිටි පුත්කලින් 5 දිනකින් 2 දිනක පලාකුස්ස ඇති අතර 2 දිනක අත්අඩංගුවට ගැනුණා. කුරුණෑකල මඩකල්ල මාර්ගයේ කිරිබඹුන පාලමසලදී යතුරුපැදිකින් ගමන් කරමින් සිටි පුත්කලෙකු බස් රථයකට ජටවීමෙන් මිය ගියා. සේවයේ නිම කර නිවස බලා යමින් සිටි දොරටියාව පොලිස් ස්ථානෙට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකුයි බෙලිස මිය ගියේ. බෙරට මුහුදු සීමාවේ අනවසර දෙහිවර කටයුතු වල නිරත වූ ඉන්දිය යාත්‍රා දෙකක් මන්නාරම උතුරු මුහුදේදී නාවික හමුදා අත්අඩංගුවට ගත්වා ඉන්දිය දෙහිවරින් 17 දෙනෙකුද සිය බහරියට ගැනුණා. රුපියල් 55 ලක්ෂයකට වැඩි වෙළඳපොළ වටිනාකමකින් යුත් විදේශීය දුම්වැටි තොගයක් නීති විරෝධීව මෙරටට රැගෙන කාන්තාව කතරංගුවට ගත්තා. ගුවන්තොටුපළින් මෙම කාන්තාව පිටතට පැමිණෙන අවස්ථාවේ කළ පරීක්ෂාවකදී පොලිස් මත්ද්‍රව්‍ය නාශකංශයේ නිලධාරීන් විසින් දුම්වැටි සොයාගෙන තිබෙනවා. ප්ලැටිනම් වර්ගයේ දුම්වැටි 36,800ක් අඩංගු කාටන් 184ක් ඇළඟ තිබී සොයාගත්තා. බෙතර සංවිධානාත්මක අපරාධකරුවන් බව කියන දෙදෙනෙකුගේ ඥාතීකු අපරාධයකට සැරසෙමින් සිටියේදී ගිනියවියක් සහ ජීව උණ්ඩ සමග අත්අඩංගුවටගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවන් බව කියන පොඩි ලෙසි සහ මීටියාගොඩ දසුන් රාජකරුණා යන අයගේ මාමා බව විශේෂ කාර්ය බලකාය පවසනවා. විදෙස් දුරකථනාංක භාවිත කරමින් විදෙස් රටක සිටින බවට ඒත්තු ගන්වමින් මෙම සැකකරු අදාළ අපරාධයට සූදානම් වූ බවටයි චෝදනා එල්ලවන්නේ. ලැබුණු තොරතුරුකට අනුව වැලිවේරියේ ප්‍රදේශයේදී මොහු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසනවා. මෙතර සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන ගණිමුල සංජීව යන අයගේ ගෝලියෙකු බව කියන තොටලඟ චානා යන අය විසින් සංගවා තැබූ බව කියන ගිනියවියක් සැකකරුවෙකු සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මිගහවත්ත ප්‍රදේශයේදී